ඊයේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා. ඒ ආරම්භක මොහොතේ අපිට ගැටලු කීපයක් තිබුණා. ඊට පෙරදා රාත්‍රියේ අපේ මධ්‍යස්ථාන 4000 කරන අතුරින් මධ්‍යස්ථාන 3ක විභාගය පාත්වන්නට පුළුවන්ද කියලා කියන ප්‍රශ්නේ විභාග කොමසාරිස්තුමාටත් ඒ දෙපාර්තමේන්තුවටත් තිබුණා. රාගල, වලපනේ සහ පුට්ලම ආපදා තත්ත්වයන් හේතුවෙන්. නමුත් කිසිදු කරදරයක් නැතුව ආපදා තත්ත්වයන් මඟ අරගෙන සියලුම මධ්‍යස්ථානවලදී නියමිත ආකාරයට විභාගය පාත්වන්නට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා සාර්ථකව මේ මොහොතේ දෙවැනි දවසේ විභාගය පැවැත්වෙනවා. නමුත් ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවෘත්තියක් ඊයේ දවස තුල ප්‍රචාරය වුණා. කැකිරාව අධ්‍යාපන කලාපය තුලදී මුස්ලිම් දියණියන් කිහිප දෙනෙක්ට ඔවුන්ගේ සංස්කෘතික මුහුණු වැස්ම පරදාව නිසාවෙන් විභාග ශාලාවට ඇතුළත් වෙන්න ඉඩ දුන්නේ නැහැ කියලා කියන ප්‍රවෘත්තියක් ප්‍රචාරය වුණා. මේ ප්‍රවෘත්තිය කන වැකුණු වහාම මම විභාග කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කරා. ඒගෙන වහාම හොයලා බලලා එහෙම වෙලා තියෙනවා නම් බරපතල වැරද්දක්. ඒක නිවැරදි කරන්න කියලා. ඒ අනුව විභාග කොමසාරිස්තුමා අදාළ කැකිරාව කලාප අධ්‍යක්ෂකවරයාට පමණක් නෙමෙයි එම විභාග මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධි පතිවරයාට පුද්ගලිකව කතා කරා. ඇත්ත වශයෙන්ම මෙහෙම සිදුවීමක් වෙලා නැහැ. මම හිතා වගකීමෙන් කියන්න පුළුවන්. එවැනි ආකාරයේ කිසිදු සිදුවීමක් සිදු වෙලා නැහැ. මේ රටේ සිංහල, මුස්ලිම්, දමිළ ඒ සියලුම දරුවෝ කිසිදු බාධාවකින් තොරව විභාගයට මුහුණ දීලා තියෙනවා. මේ අසත්‍ය ප්‍රචාර පතුරවා හරිමින් දේශපාලන වශයෙන් විභාගය සහ දරුවන් ඊට ඈඳා ගැනීමට ගන්න උත්සාහය මම හිතනවා අපේ රටේ බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරයි කියලා.